ආයුබෝවන් මම ඩොක්ටර් සංජීව ගරුසිංහ අද අපි ශල්‍යගාරයේදී ඔබට නිරීක්ෂණය කරන්න සලස්වන්නේ ශුෂුම්නාවේ ශල්‍යකර්මයක්. ඒ ශල්‍යකර්මයේ සිදු කරන අවස්ථා කීපයක් අපි ඔබට දර්ශන පෙන්වන්න උත්සාහ කරනවා. දැන් ඔබ මේ රූප රාමුල දකින්නේ මේ රෝගියාගේ MRI පින්තූර කීපයක්. මේ MRI පින්තූරවල පැහැදිලිව පේනවා මේ රෝගියාගේ ශුෂුම්නාවේ ගෙඩියක් තියෙනවා. එතකොට මේ ශුෂුම්නාවේ ගෙඩිය ශුෂුම්නාව ඇතුළට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ශුෂුම්නාවෙන් කොටසක් එළියට ඇවිල්ලා තියෙනවා. අපි කියනවා Dumbbell Tumors කියලා එක කොටසක් ඇතුළේ එක කොටසක් එළියේ මාංශ පේශි අතර. එතකොට මේ ශුෂුම්නාවේ ඇතුළේ තියෙන කොටස තමයි මේ ක්‍රොස් සෙක්ෂන්ස් එහෙම නැත්නම් හරස් කඩවලල ඔබ දකින්නේ. මේ ශුෂුම්නාවේ ඇතුළේ තියෙන කොටස නිසා තමයි මේ රෝගියාට රෝග ලක්ෂණ ඇවිල්ලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් මේ රෝගියාට කල්පවතින කොන් දෙකක් උමත් තිබ්බ. ඊට අමතරව ශුෂුම්නායෙන් පල්ලෙහා කකුල්වල පණ නැතිවීමක් හිරිවැටීමක් වගේ රෝග ලක්ෂණ දීර්ඝ කාලයක් තිස්සේ තිබ්බා. ඉන් පස්සේ තමයි අපි මේ MRI පරීක්ෂණයකට භාජනය කළා. අපි හඳුනගත්තේ මෙයාගේ ශුෂුම්නාවේ ගැටිත්තක් තියෙනවා කියලා. මෙම ශල්‍යකර්මයේ සිදු කරන්නේ සම්පූර්ණ සිහි නැති කිරීමක් යටතේ. එතනදී අපි කියනවා ජෙනරල් ඇනස්තීසියා කියලා. එහෙම සිහි නැති කළා ඊට පස්සේ අපි ඒ රෝගියාගේ කකුල් දෙකට විශේෂයෙන් ගමන් කරන ස්නායු සියල්ලම අපි විශේෂ අපි කියනවා ඒක න්‍යූරෝ මොනිටරින් කියලා. ඒ ස්නායු වල ඒ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමට අවශ්‍ය වෙන ඒ සම්බන්ධතාවලට සම්බන්ධ කරගන්නවා. එහෙම සම්බන්ධ කළා ඒ අපි පරිගණක මාර්ගයෙන් නිරීක්ෂණය කරනවා ඒ රෝගියාගේ ශල්‍යකර්මය කරන අතරතුරදී මගේ අතින් ඔහු ගෙඩිය නිසා හෝ ශුෂුම්නාවට හානියක් වෙනවද කියලා. ඊට පස්සේ තමයි අපි රෝගියාව අපි හොඳින් පිරිසිදු කරන අපි කියන ක්ලීන් ඇන්ඩ් රෙඩ් කියලා. ඒ පියවරවල තමයි ඔබ මේ දකින්නේ රෝගියා හොඳට උස බීජ නාශක වලින් පිරිසිදු කළා. ඊට පස්සේ අපි ටවල් කරනවා කියලා කියනවා. ඒ අදාළ ශුෂුම්නාවේ අපි ශල්‍යකර්මය කරන කොටස විතරක් අපි නිරාවරණය කරනවා. ඊට අමතරව අපි කියන අන්ඩර්ස්ටරයිල් කන්ඩිෂන් එක කියන්නේ අතිශය විස බීජ හරණ තත්ත්වයට තේ තමයි අපි මේ ශල්‍යගාරි වැඩ කරන්නේ. ඊළඟ අදියර වෙන්නේ අපි ශුෂුම්නාව සඳහා ප්‍රවිෂ්ඨ වීම. එතනදී අපි ඉස්සෙල්ලම කරන්නේ සම විවෘත කරන පියවර ඔබ දකිනවා. ඊට පස්සේ අපි ඒ ශුෂුම්නාව වටේ තියෙන මසල්ස් මාංශ පේශි ඉතා සියුම් විදියට අපි කුඩා ප්‍රමාණයක් විවෘත කරගන්නවා. ඊට පස්සේ අපි එක්ස්රේ කිරණ භාවිතා කරලා අපේ ස්ථානයේ අපි නිවැරදිද කියලා බලනවා. මේ රෝගියාගේ නම් උරස් සහ ලම්බ ඒ ස්ථාන අතරේ තමයි තිබ්බේ. එහෙම කළා ඊට පස්සේ අපි ශුෂුම්නාවේ ඇට වල තියෙන ප්‍රොස්ටීරිය ලැමිනා කියලා කියනවා කශේරුකාවල පිටපැත්තේ තියෙන කුඩා අස්ථි කොටස් කිහිපයක් අපි ඉවත් කරනවා. ඊට පස්සේ තමයි අපි යන්නේ අපි දකින්නේ ශුෂුම්නාව. ශුෂුම්නාවට ගියන් පස්සේ අපි ප්‍රධාන වශයෙන් කරන්නේ අපි බලන්නේ ඒ ගෙඩිය ටියුම් එක කොච්චර ශුෂුම්නාවට ඇලිලා තියෙනවද, කොච්චර දුරක් ශුෂුම්නාව ඇතුළේ තියෙනවද සහ ඒක නිසා ශුෂුම්නාවට කොච්චර ඩැමේජ් වෙලා තියෙනවද. ඒව නිරීක්ෂණය කරනලා අන්වීක්ෂේ මාර්ගයෙන් නිරීක්ෂණය කරලා ඊට පස්සේ තමයි අපි ටියුම් එක ක්‍රමානුකූලව ඉවත් කරන්න බලන්නේ. ඉතින් ඔබ දකිනවා මේ පීවරින් පීවර අපි ටියුම් එක ඉවත් කරන විදිය. එතරම් අපි බලනවා මේක සම්පූර්ණයෙන් ඉවත් කරන්න. මේ අවස්ථාවේදී මේ රෝගියාගේ අපි ඒ ටියුම් එක සම්පූර්ණයෙන් වගේ ඉවත් කරා. ඊට පස්සේ ඔබ දකින්නවා මේ රූප රාමුවල ශුෂුම්නාව නිරුපද්‍රිතව සහ නිදහසේ කිසිම ප්‍රෙෂර් එකක් නැතුව, ඒ කියන්නේ තැලීමක් නැතුව ඒ නිරුපද්‍රිතව තියෙනවා. ඒ වගේම අවසාන අදියරේදී අපි නැවතත් අපි ඉලෙක්ට්‍රිකල් ස්ටිමුලේෂන් එහෙම නැත්නම් අපි ශුෂුම්නාව ස්ටිමුලේට් කළ උත්තේජනය කළා බලනවා ඒ කකුල් වලට යන ස්නායු වැඩ කරනවාද කියලා. ඒක අපි මොළේනුත් උත්තේජනයක් දෙනවා. ඒ වගේම මම ඔපරේට් කරන තැන, ඒ කියන්නේ මගේ තුවාලේ රෝගියාගේ ගෙඩිය තිබ්බ තැනුත් අපි උත්තේජනය කළ බලනවා රෝගියාගේ කකුල් දෙකට යන ස්නායු අනිවාර්යව වැඩ කරනවාද කියලා. ඉතින් ඒක ඉතාම වැදගත් අංගයක් වෙනවා අපේ අතින් ශුෂුම්නාවට හානියක් නොවන විදියට අපි මේ ශල්‍යකර්මය කරා කියලා තහවුරු කරනවා.